පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විවාහ මංගල උත්සවයකට අවම ප්‍රමාණී කෙනෙක් කණ්ඩායමක් විශාල වශයෙන් නිමි. එතකොට ඒ කියන්නේ අපිට අත්‍යවශ්‍ය කියලා හිතන දෙපාර්ශවීය කණ්ඩායමක් එකතු කරගෙන එතකොට කණ්ඩායම ඉස්තම 100කට අඩු සංඛ්‍යාවක්. එතකොට හෝල් එක එහෙම නැත්නම් ඒ තියෙන උත්සවය පවත්වන ස්ථානයේ ඉඩකඩ ඒ වගේ දෙගුණයක් පමණ තියෙන්න අවශ්‍යයි. මොකද අපි පරතරය තියාගෙන කටයුතු කරන්න ඕන නිසා. එතකොට සෞඛ්‍ය මූලධර්ම ටික එතෙන්ට ඇප්ලයි වෙනවා. ඒ ඔක්කොම ටික ඒ කියන්නේ එකිනෙකා අතර පරතරය එතකොට අත් දෙක පිරිසිදුව තබා ගන්න. එතකොට ඒ ක්‍රමවේදයකුත් ආරම්භයේ ඉඳන්ම තියෙන්න ඕන පටන් ගත්ත තැන ඉඳන්ම. එතකොට දැන් ඒ වගේ දැන් අපි ඒ කියන්නේ දැන් පුටු තියෙන විදිහ සීටින් තියෙන විදිහ කෑම ලෑස්ති කරන විදිය ඒක කොහොමද ඒවා කියන්නේ. එතකොට ඒවත් අපිට මම හිතන්නේ ක්‍රමවේදයන් පාවිච්චි කරන්න වෙනවා. අර එකිනෙකා අතර දැන් අපි තුම ආහාර බෙදා ගන්න යන අවස්ථාවේ දුනත් ඒ පරතරය රැකෙන විදිහට ඒ தত্ত্বය විතර හෝටලයේ එහෙම නැත්නම් ඒ ආයතනයේ ඒ කාර්ය මණ්ඩලයේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒතකොට ඒ වගේ ගොඩක් අපිට අර සෞඛ්‍ය ක්‍රමානුකූලව මේක කරගෙන යන විදිහට විවාහ මංගල උත්සවත් පැවතෙන්නත් ඒතකොට හැම කෙනාගේම ඒ කියන්නේ දැන් ඒතකොට විවාහ වෙන්න ඉන්න යුවලටත් අවශ්‍ය වෙනවා නෑදෑයින්ටත් අවශ්‍ය වෙනවා ඒ වගේම කර්මාන්ත කරන අයටත් ඒ தত্ত্বය අවශ්‍ය වෙනවා. ඒතකොට ඒ වගේම කැමරා තියෙන්න පුළුවන්. ඒතකොට එතෙන්ට එන පිටින් එන පාර්ශවවත් තියෙනවා. ඒතකොට ඒ පාර්ශවවලටත් ඒ ක්‍රමවේදයන් සියල්ලම සෞඛ්‍ය ක්‍රමානුකූලව කරොත් තමයි හරියන්නේ. මොකද අපි තවදුරටත් COVID-19 ගැන අපි දන්නවා අපිට ශාස්ත්‍රීය වාර්තා වුණේ නැහැ කියලා පහුගිය දවස් දැන් 20ක් විතර වෙනවා. ඒ 20 වාර්තා වුණේ නැහැ කියලා ඒ වුණාට අපිට කියන්න බෑ යම් හේකින් කාට හරි රෝග ලක්ෂණ තිබුණොත් මෙවැනි විශාල වශයෙන් කණ්ඩායමක් රැස් වෙච්ච තැනක පැතිරෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා ඒ එන කණ්ඩායමටත් ඒ අවබෝධය මුලින්ම ලබා දෙන්න ඕනේ. ඒක කලින්ම ලබා දෙන්න ඕනේ නෑදෑයින්ටත්. මම හිතන්නේ කාඩ් එකෙත් එක ලියන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒකට පරිසම් වෙලා ඉන්න කෙනෙක්. ඒතර මාස්ක් එක දැන් මෙහෙම මාස්ක් එක හුඟක් අය පළඳ දිනවා. එතකොට ඒක පළඳගෙන ආවොත් එතනදී දැන් මොකද කණ්ඩායමක්නේ. එතකොට එතනදී තියෙනවා යම් කිසි වාසියක්. මොකද කාට හරි තිබුණොත් අනිත් අයට ඒක වැළඳෙන්න තියෙන ඉඩකඩ අවම වෙනවා. අනිත් එක පොඩ්ඩක් හරි රෝග ලක්ෂණ තියෙනවා නම් විවාහ මංගල උත්සවයේ කොච්චර තමන්ගේම එකක් වුණත් එන්න හොඳ නෑ. හෙම්බිරිසාව වුණ කැස්ස සෙම්ප්‍රතිෂා වගේ රෝග ලක්ෂණ තියෙනවා නම්. ඒකත් හොඳටම ඒ කියන්නේ හොඳටම මතක තියාගන්න ඕනේ එකක්. දැන් සමහරු මගුල් ගෙදරක් කිව්වම සුළු රෝග තත්ත්වයක් තියෙන වෙලාවක එන්න පුළුවන්. ඒතකොට ඒ තත්ත්වයක් මෙතනදී මතක් කරගන්න ඕන කිසිම විදිහකින් රෝග ලක්ෂණ තියෙනවා නම් විවාහ මංගල උත්සවයට පැමිණෙන්න එපා කියන. ඒතකොට මෙතනදී දැන් අපි තමයි ආහාර ද්‍රව්‍ය පිළියෙල කරන අයටත් ඒ සෞඛ්‍ය ක්‍රමානුකූල ලෙස ඒ අයට ඈතින් ඉන්න වෙයි. එතකොට බෙදා ගන්න වගේ එක ඈතින් කියලා ඒ වගේ පූර්වචාරිත්‍ර කරන්න කොහොමද? පූර්වචාරිත්‍ර කරන්න කොහොමද? මනමාලේ මනමාලී මීටරේ පරතරේ ඉන්න උනොද? නෑ ඒක තමයි මගිනුත් මාත් ඔය කතාව කිව්ව එක සැරයක් මේ big focus එකේ. දැන් මොකද අපිට පරතරය තියන්න පුළුවන් තැනුත් තියෙනවා, හැබැයි බැරි තැනුත් තියෙනවා. ඊළඟ මාස්ක් එකක් දාලා මනමාලයේ මනමාලිගේ පින්තූර ගත්තොත් කැත පින්තූර ටිකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා එතනදී අපිට සමහර දේවල් මේ එක් කරන්න බැරි වෙයි. නමුත් පුළුවන් තරම් දුරට තමයි ඒක ඉන්න කණ්ඩායම සෞඛ්‍ය සනීප ආරක්ෂක ලෙස කරන්න. ඒ වගේ පූර්වී චාරිත්‍ර තියෙනවා. තවත් වෙනත් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් තියෙනවා. ඉතින් ඒ තැන්වලදී අපි පුළුවන් තරම් අර අවම කරගන්න ඕනේ පිටින් ගෙන්නන කණ්ඩායම්. දැන් තමට ජයමංගල ගාථා කියන විතර ඒ වගේ සමහර ඉවෙන්ට්ස් අපිට පුළුවන් වෙයි අඩු කරගන්න. දැන් ඒ කියන්නේ ගොඩක් අය නැත්තම් පිටින් කණ්ඩායම් දන්නේ නැති අය ගේන්නේ. දැන් නෑදෑයෝ තමන් දන්නවා අඳුරන අය. එතකොට රෝග ලක්ෂණ තියනවද රෝග තත්ත්වයක් තියනවද කියලා අහලා බලන්න පුළුවන්. නමුත් නොදන්න අය ගොඩක් ඇතුළට ආවොත් එතකොට එතනදී දැන් මුළු කණ්ඩායම අපිට 100කට ආරාධනා කළා තවත් 25ක් 30ක් ඒ වගේ විවිධ අංශ දැන් නැටුම් තියනවා සමහරලාට ඒ වගේ අතරමැද මියුසික් කණ්ඩායම් දැන් ඒ වගේ ඒවා අපිට අවම කරන්න නම් වෙනවා මේ වෙලාවේදී. මොකද අත්‍යවශ්‍ය මංගල කටයුත්තකට ඒ අවශ්‍ය කරන මේ ක්‍රමවේදයන් පාවිච්චි කරන්න වෙනවා සෞඛ්‍ය ක්‍රමානුකූලව.